ස්වාමීන් වහන්ස අටමහා කුසල් ගණයට අයිතිවන කඨින චීවර පූජාව කරන ලද පින්වතුන්ට ලැබිය හැකි මාර්ගඵලයන් පිළිබඳව අපි අවබෝධ කරගන්න කැමැතියි. ඉතින් අපි කඨින වස්ත්‍රයක් පූජා කිරීම අටමහා කුසලයකට අයිති. තේරෙනවාද අටමහා කුසල් වලින් එකක් තමයි කඨින වස්ත්‍ර පූජාවක් කියන්නේ. එතකොට අපි කවදා හරි දීර්ඝායුෂ ලැබලා අපි මැරෙන වෙලාවේ මේ කළා වූ උතුම් පූජාවක් සිහිපත් වෙනවා. ඒ කියන්නේ මේ කඨින වස්ත්‍ර පූජාව සිහිපත් වෙන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. අපි කඨින වස්ත්‍රයක් පූජා කළා තියෙද්දිත් නෝන මැරෙන වෙලාවේ මතක් වුණේ ඉඩකඩම් වල කෙරේ තෘෂ්ණාවන අපි ප්‍රේතෙක් වෙනවා. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. තේරුණාද? ඒ නිසා කඨින වස්ත්‍ර පූජා කළා තියෙද්දිත් අපිට මතක් වුණේ වෙනත් දුන්නා වූ දානයක් නම් ඒ දාණයට දාලෝ දිව්‍ය තලයක උප්පත්තිය සකස් වෙනවා. ඒ සකස් වුණාට පස්සේ අර කඨින වස්ත්‍රේ විපාකයක් එයාට එන්න පුළුවන්. ඒ නිසා මැරෙන වෙලාවේ අපි දක්ෂ වෙන්න ඕනේ අර කඨින වස්ත්‍රේ පූජා කළා වූ කුසලේ මතු කළ ගන්න. ඒ කඨින වස්ත්‍රේ පූජා කළා වූ කුසලේ අපි මතු කර ගත්තොත් ඒ ලැබෙන්නා වූ දිව්‍ය ජීවිතය අවුරුදු ලක්ෂ ගණන් දීර්ඝ වූ දිව්‍ය සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? නමුත් අරක මතු කරලා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. නමුත් ඒ දිව්‍ය සැපේ නෝනා නিত্য වූ දිව්‍ය සැපයක් නෙමෙයි. ඒක අනිත්‍ය වූ දෙයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කඨින වස්ත්‍රයක් පූජා කළා තියෙනවා නම් මැරෙන වෙලාවේ අපිට ඒ කඨින වස්ත්‍රේ සිහිපත් වුණොත් ඒ සිත අනිත්‍යයි කියලා දකින්න. ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍යයි කියලා දකින්න මොහොතේම අපි ධර්මයයි දකින්නේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලයි උප්පත්තිය සකස් කරන්නේ. ඒ නිසා නිරතුරුවම අපි කරන්නා වූ පින්කම විදර්ශනානුවණින් දකින තැනයි ඒ පින්කමේ සැබෑම ඵලයේ සැබෑම හරය අපේ ජීවිතයට එකතු කරගන්නේ. ඇසල පුන් පොහොව දවසෙන් පස්සේ අපිට වස්තුන් මාසය එළඹෙනවා. තේන්න මේ වස්තුන් මාසය කියන්නේ එක පැත්තකින් මේ උතුම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ඒ උතුම් ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නා වූ මාස තුනක්. ඒ වගේ මේ උතුම් ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන සීල සමාධි ප්‍රඥා මාර්ගයෙන් උතුම් අධිගමයන් කරා යන්න උත්සාහ ගන්න භික්ෂූන් වහන්සේලාට ගිහි පිංගතුල්ලා සිව්පසෙන් අපෝපස්ථාන ධර්මයන් සකස් කරලා ගිහි පිංගතුල්ලා අප්‍රමාණ කුසල් සංස්කාරයන් රැස් කරන මාස තුනක්. එනිසා මේ වස් මාස තුන කියන්නේ නෝනා ගිහි පින්වතුන්ලාට අප්‍රමාණ කුසල් නිධියක් මතු කරගන්න පුළුවන් අවස්ථාවක්. මොකද මේ මාස තුනේ තමයි සෑම ස්වාමින්වහන්සේ නමක්ම තමන්ගේ ශීලයන් වඩාත් ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්නේ. ඒ ශක්තිමත් ආකාරයෙන් තමන්ගේ ශීලයන් පවත්වාගෙන යන්න ඒ අයට ගිහි පින්වතුන්ලා දෙන්නා වූ දානේ ආනිසංස වැඩි. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ගිහි පින්වතුන්ලා හැටියට මේ මාස තුනදී මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන උපරිම කුසල් පක්ෂය මතු කළ ගන්න. මොකද අපි යම් ධනයක් තැන්පත් කරලා වැඩිම ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ උන. ඔබතුමියට ධනයක් තියෙනවා නම් ඒ ධනය තැන්පත් කරලා වැඩිම ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් එකම තැන තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය. සම්මා සම්බුද්ධ ශාසනය තැන්පත් කරන සෑම ධනයක්ම සෑම රුපියලක්ම මේ ලෝකයේ ඉහළම ප්‍රතිලාභයන් අපිට ලබලා දෙනවා. එක්තරා මහත්ෙක් හිටියා නෝන. ඒ මහත්තයා අප්‍රමාණ ධනයකට හිමිකම් කියපු මහත්ෙක්. මේ මහත්තයා කල්පනා කරනවා දැන් මේ මගේ ධනයට මොකද කරන්න කියලා. එයා කල්පනා කරනවා මම මේ ධනය බැංකුවක තැන්පත් කරලා ප්‍රතිලාභයන් ලබනවා කියලා. එයා බැංකු කීපයකටම යනවා. එක බැංකුවක් කියනවා මං ඔයාට 100%ක් පොලිය දෙනවා කියලා. තව කෙනෙක් කියනවා 10%ක් පොලිය දෙනවා කියලා. තව කෙනෙක් කියනවා 11%ක් පොලිය දෙනවා කියලා. නමුත් මේ පොලිය මොනා ඒ මහත්තයා ලබන ආදායමත් එක සොච්චම් පොලිය. එයා හිතනවා නෑ මගේ මේ මුදල් වලට මේ ප්‍රතිලාභය මට මදි. එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන කෙනෙක්. සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක්. නුවණින් මෙනෙහි කිරීමට දක්ෂ කෙනෙක්. තේනවා. ඒ නිසාම එයා දකිනවා එක්තරා අවස්ථාවක බොහොම දුප්පත් මිනිස්සෙක් ඉන්නවා. තේරෙනවද? එයාට මේ දිරාගිය පැල්පතක් විතරයි තියෙන්නේ. දිරාගිය බිනිදක් ඉන්නවා. රස්සාවක් නැහැ. ජීවත් වෙන්න බැරි කම නිසාම මේ මහත්මයා මොකද කරන්නේ? නගරයට රැකියාවක් හොයාගෙන යනවා. යන වෙලාවේ බිනිද කියන ඔයා මගදී කන්න මේ බත්මුල දෙන්න කියලා බත්මුලක් බෙදලා දෙනවා. ඒ බත්මුලේ තියෙන්න ඕන බට්ටික කුයි කරකොල මැල්ලුමකුයි ඊට වඩා දෙයක් දෙන්නේ නැහැ. මේ බත්මුලයි කරකොල මැල්ලුමයි බැඳගෙන මේ මහත්මයා මේ කැලේ මැද්දෙන් යද්දී කුසගිනි දැනෙනවා. මෙයා වාඩි වෙලා බත්මුල කනවා. මේ බත්මුලෙන් භාගෙකුත් කාලේ ඉවර වෙනකොට මෙතෙන්ට ස්වාමින් වහන්සේ නමක් වැඩම කරනවා. ඒ ස්වාමින් වහන්සේ ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේ. නමුත් මේ මහත්මයා දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා.
පින්ඩ පාතේට වැඩ ඉන්නකොට මේ මහත්තයා හිතනවා අනේ මම කනවට වඩා මම මේ ස්වාමීන් වහන්සේට මේ ටික දෙනවා කියලා බත් පාස්සේදී ස්වාමීන් වහන්සේට පූජා කරනවා. ස්වාමීන් වහන්සේ පින් දීලා වඩිනවා. මේ මහත්තයා අඩ බඩගින්නෙන් ගහ යට එහෙමම නිදා ගන්නවා. සර්පේ දෂ්ට කරනවා මැරෙන වෙලාවේ එකපාර්ත සිහිපත් වෙන්නේ අර ස්වාමීන් වහන්සේට දුන්න දානිය. උන්වහන්සේ 80 මහ ශ්‍රාවකින් වහන්සේ නමකින් කෙනෙක්. ඒ දානිය සිහිපත් වෙන වෙලාවෙම වුණා සස්ත්‍රීක දිව්‍ය තලයක සස්ත්‍රීක දෙවියෙක් වෙලා උපදිනවා. එතකොට අර මහත්තයා කල්පනා කරනවා අර බත්මුල පාලා ඉතුරු වෙච්ච බත්මුල සම්මා සම්බුද්ධ ශාසනයේ තැන්පත් කරලා අර සස්ත්‍රීක දිව්‍ය උපතක් ආයු ප්‍රතිලාභය හැටියට එයා ලබා ගත්තා කියලා. ඒ නිසා එයා කල්පනා කරනවා නෑ මගේ ධනයත් මං සම්මා සම්බුද්ධ ශාසනයේ තැන්පත් කරනවා කියලා. එයා මේ සියලුම ධනය සම්මා සම්බුද්ධ ශාසනයේ තැන්පත් කරනවා. තේන්න. දානීය උදෙසා පන්සල් හැදීම උදෙසා ආරණ්‍ය හැදීම උදෙසා එයා සියලු ධනය තැන්පත් කරනවා. තැන්පත් කළේ එයා ඒ වාදී හැ බලලා සතුටින් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙනකොට නොවනා එයා එක්තරා අවස්ථාවක බරපතල රියානතුරකට ලක් වෙනවා. බරපතල රියානතුර. ඒ රියානතුරේදී වාහනය නැවත ප්‍රයෝජනෙට ගන්න බැරි තරමට අබලංග වෙනවා. ඒසා බරපතල රියානතුර. ඒසා බරපතල රියානතුරක් සිද්ධ වෙද්දී ඒ මහත්යාට රුපියල් 10 ප්ලාස්ටර් කෑල්ලක් දාන්නවත් තරම් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බලන්න සම්මා සම්බුද්ධ ශාසනයේ ධනිය තැන්පත් කරලා. එයා මේ ජීවිතේදීම ලැබුවා වූ එක ප්‍රතිලාභයක්. වාහනේ අයින් කරන්න තරම් බලවත් අනතුරකට පත් වෙලා ප්ලාස්ටර් කෑල්ලක් දාන තුවාලයක් ලැබුණේ නැහැ. පසු කාලීනව මට මේ මහත්යා එක දවසක් මුණ ගැසුණු වෙලාවේ මං ඇහුවා මහත්යෝ අරසා බරපතල අනතුරක් සිද්ධ වෙන වෙලාවේ මහත්යාට මොකද්ද දැනුනේ කියලා. මොකද වාහනේ දෙපාරක් විතර පෙල්ලිලා ගිහිල්ලා. මොකක්ද දැනුනේ කියලා කිව්වහම මේ මහත්යා කියන්නේ හාමුදුරනේ මට කිසිම දෙයක් දැනුනේ මට කිසිම දෙයක් හිතුනේ නැහැ. මේ සිද්ධ වෙන වෙලාවෙම ප්‍රභාෂ්වර සුදු ආලෝකයක් මං දැක්කා. ඒ ආලෝකයේ ආස්වාදයේ විඳින්මින් හිටියා මිසක් මොකක්ද උනේ කියලා මම දන්නේ නැහැ. මොකක්ද මේ දැක්ක ප්‍රභාෂ්වර සුදු ආලෝකය? සස්ත්‍රීක දිව්‍ය සංඥාවක්. සස්ත්‍රීක දිව්‍ය සංඥාවක් එයා ඒ දැක්කේ. මොකද කුසලයට අදාළව ලැබුණු ප්‍රතිලාභය. ඒ සස්ත්‍රීක දිව්‍ය සංඥාව දකිද්දී එයා එතන මැරුණා නම් එයා සස්ත්‍රීක දිව්‍ය තලයක උප්පත්තියක් ලැබුවා. බලන්න සම්මා සම්බුද්ධ ශාසනයේ ධනිය තැන්පත් කරලා එයා මේ ජීවිතේදීම මේ ලෝකේ ලබන්න තියෙන උපරිම ප්‍රතිලාභය ලැබුවා. තේරෙනවා. ඒ නිසා මේ වස්තුම් මාසය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඇතිතාක් ධනිය තැන්පත් කරන්න ලැබෙන අවස්ථාවක්. නමුත් බලන්න නිකන් හරි අර මහත්තයා කල්පනා කරා නම් නෑ මම මේ සල්ලි බැංකුවක තැන්පත් කරනවා කියලා. මොකක්ද වෙන්නේ? මැරෙන වෙලාවේ බැංකු පොත සිහිපත් වෙලා ඒ බැංකුවේම පෙරේතෙක් වෙලා උපත් ලැබෙනවා. ලංකාවේ තියෙන ආයතන වලින් ඕනා වැඩිම පෙරේතෝ ඉන්න ආයතනේ තමයි බැංකුව කියන්නේ. තේරෙනවද? මොකද මුදල් තැන්පත් කරලා තියෙන මහත්තුරු නෝනලා සමහරට විශාල මුදල් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ බැංකු පොත උපාදානීය වෙලා ඒ බැංකුවේම ප්‍රේතෙක් ප්‍රේතියක් වෙලා උපත්ය සකස් කරගන්නවා. එහෙම ඉපදුනාට පස්සේ ඕන දැන් මරණය සිද්ධ වෙලා ඔක්කොම කටයුතු ඉවරන වුණාට පස්සේ නෝනා දිවුරුම් ප්‍රකාශයක් අරගෙන ඇවිල්ලා මරණ සහතිකය ගෙනල්ලා අර සල්ලි ටික අර ගිණුම එයාගේ නමට හරවගෙන ගෙදර යනවා. ඔන්න එවලදී අර පෙරේතයා ගැටිලා ඒ නෝනාත් එක්ක ගැටි ගැටි ඉතනින් තමයි ගෙදරට යන්නේ. එතෙක් එයා ඉන්නේ බැංකුවේ. මොකද මැරෙන වෙලාවේ බැංකු පොතයි උපාදානය. එහෙනම් බලන්න ඔබේ ධනයට කරන්න තියෙන සැබෑම ආයෝජනය තමයි සම්මා සම්බුද්ධ ශාසනය තුල ඒ ධනය ආයෝජනය කිරීම. සම්මා සම්බුද්ධ ශාසනය තුල ආයෝජනය කරන ධනයටයි මේ ලෝකේ ඔබට සැබෑම ප්‍රතිලාභය අත් කරලා දෙන්නේ. තේරුණාද? ඒ නිසා මේ වස්තුන් මාසය තුල ඔබ දක්ෂ වෙන්න හැකියතාක් පින්කම් තුලින් දානය තුලින් හැම දෙයක් තුලින්ම හැකියතාක් Tamanගේ අතිරික්ත ධනය මේ සම්මා සම්බුද්ධ ශාසනය තැන්පත් කරගන්න.